ජාතික ආරක්ෂක උපදේශක තනතුරටපත් අද්මිරාල් වසන්ත කරණකුඩ මහතා නාවික හමුදාපති දුරේන් සමුගණී. උසස්වීම් ලැබ නාවික හමුදාපති දුරේන් සමුගන්නා අද්මිරාල් වසන්ත කරන්නාකුඩ මහතා වෙනුවෙන් විශේෂ උත්තමාචාර සම්මාන පෙළපාලියක් නාවික හමුදා මූලස්ථානයේදී අද සංවිධානය කර තිබුණේ. මෙහිදී කරන්නාගොඩ මහතා නාවික හමුදා අසිපත නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතාට බාරදීමද සිදුවිය. මෙම අවස්ථාවට නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හෝ රසක් එක්ව සිටියහ. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට සමුදුන්නේ නාවික හමුදා සම්ප්‍රදායට අනුවයි. දාසේවන නාවික හමුදාපති සිදුරේ රාජකාරිය ආරම්භයි. නව නාවික හමුදාපති ධූරයට පත් වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා අද පෙරවරුවේ නාවික හමුදා මුල්ලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළේය. සම්මාන උත්තමාචාර පෙළපාලියකින් නව නාවික හමුදාපතිවරයා පිළිගැනීමට කටයුතු කර තිබුණේ. එම අවස්ථාවට ජාතික ආරක්ෂක උපදේශක අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද එක්ව සිටියේය. හිටපු නාවික හමුදාපතිවරයාගෙන් අසිපත බහරගත් තිසර සමරසිංහ මහතා ඉදිරියේදී නාවික හමුදාවේ උන්නතිය වෙනුවෙන් සිය උපරිම ශක්තිය ලබා දීමට සහතික විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරී වූ රසක් එක්ව සිටියහ. එක්දස් නමසය 1954 ජූලි 16 වනදා මාතර හක්මන පූල්වැල්ලේ උපත ලැබූ වයිස් අද්මිරාල් තිසර සුගීශ්වර ගුණසේකර සමරසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. 1974 සැප්තැම්බර් 10 වනදා කෙඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට බැඳුණු සමරසිංහ මහතා ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේ විශිෂ්ට දස්කම් දැක් වූ කෙඩෙට් නිලධාරියකි. ඒ නිසාම ඔහුට සම්මානනීය අසිපත පවා දිනා ගැනීමට හැකිවිය. එක්සත් රාජධානියේ ඩාට්මන්හි බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාපීඨයේ 1976 වසරේ හොඳම ජාත්‍යන්තර මධ්‍ය නිලධාරියාට හිමි ත්‍යාගයද දිනා ගනු ලැබුවේ ඒ මහතායි. මේ දක්වා එම විද්‍යාපීඨයේ ගෞරවාන්විත අංශභාර උප ලුතිනන් ධූරයෙන් පිදුම් ලැබූ ප්‍රථම හා එකම නිලධාරියාද වෙයි. මීට අමතරව තවත් ජාත්‍යන්තර නාවික විද්‍යාල රැසකින් ඒ මහතා සම්මාන දිනාගෙන ඇත. උතුරු මුහුදේ ක්‍රියාන්විත රාජකාරීවලදී දක්ෂ නිලධාරියෙකු වූ සමරසිංහ මහතා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වශයෙන්ද නාවික සහකාර වශයෙන්ද කටයුතු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් අයිලන්ඩ්හි නාවික යුද විද්‍යාලයේ විශිෂ්ට උපාධිධාරියෙකු බවටද හෙතෙම පත්විය. 2008 වසරේ උතුරු නාවික ප්‍රදේශයේ බාර ආඥාපති ලෙස පත්වීම් ලැබ සිටි ඒ මහතා 2009 මැයි මාසයේදී මාණ්ඩලික ප්‍රධාන තනතුරට උසස් විය. මුහුදේදී දැක් වූ නිර්භීතභාවය සඳහා රණශූර පදක්කමින්ද තවත් විශිෂ්ට උත්තම සේවා පදක්කම්වලින්ද ඒ මහතා පිදුම් ලබා තිබේ.